සුබ සතාව. ඔබ විශවෂනිී පුවත්තාතත් කලින් රටට කියන ස්වාධී රූපයිනි සවස්්‍ය හයයිති්‍යය ප්‍රධන්ප්‍රකාශයක් සමඟයි එකතුවෙන්නේ. ප්‍රථමයින් දවස්සම සුක් කල පත් සිරස් තල. පාකිස්තාානේ බෞද්ධ උරුමයන් දැකගන්න අගවෙති මහින්දට ආරාථනා කරමින් අගමැති ඉම්රාන් සියරට බලායයි. යෝජනත් වෙලදාමුත් ශක්තිමත් කරගන්න ශ්‍රිලංකාවත් පාකිස්ථානයක් අතර දවිපාර්ශභියකි විසුන්. විදේශ ඇමති දිනේශ මිත්‍ර රටවල සහය ඉල්ලද්දී මිචෙල්ක වාර්තාව කවුන්සිලේට. ඩිගු කලක් නොවිසදුනු කම්කරු ගැටලු විසනන්න ජනපති මැදිහත්වෙයි. මුතුරාජවෙල තෙත් අපේ භූමිය නාගරික සංවර්තිනයටදට. ඉදන් ගත රෝග තිබ්බත් ඇස්ට්‍රා සිිනිකාවෙන් පාදාවක් නැහැ දුපත් රටවලට කුරුණා එන්නට ලෝක සෞ්‍යෙන් නොමිලීම චුකන්තයේදර්ක කාලයක් පුරා අපේ රටත් එක්ක ඉතා හොඳ මිතු තමක් ඇතිකරගෙන හිදපු ලෝක පෝජිත ක්‍රිකට් ක්‍රඩිකෙක්වෙච්ච ඉම්්‍රාන්කන් ඒය අපේ රටට ආවේ පාකිස්ථානයේ අගමැතිවරයා හැටියට මේ දවස් දෙකේ දී දෙරට අතර මිතු දම තවත් තර කරගන්න මේ රාජ්‍යතාාන්ත්‍රක ගමනට පුළුවන්කම ලැබිලතියෙනවා. ඕ චරිත්! ඉම්්‍රාන්කාන් අගමැතිවරයා අල්ලංකාව කරපු සංචාරය අද නිම කළත් රුවටවල් දෙකටම වැදකත්තීරණ රැසක් කරන් තියෙනවා.ඒ වගේම ජන්න කලින් අගමැති ඉම්බ්‍රාන්්කාන් මහත්තයා අගමැතිේ බහින්ද රාජපක්ෂ මහත්තයට ආරාථනාවකත් කලාා. එ තමයි පාකිස්තාානය තියෙන බෞද්ධ උරුමයන් දැකපලා කන්න එන්න කියලා. පකිස්ාන අග්‍රමාත ඉම්්‍රන් කාන් මහතා කටනනායි බ්ඩාණයික ජත්‍යන්තර ගුවන්තුරපලින් දිවෙන්ට පැමණිය ඒ පසොරවයි. අග්‍රමාත්‍ය මහිද රාජපක්ෂ මහතාගේ රාධනෙකටනුව දෙන්නන නිල සංචාරයක් සඳහ පැමිණ ඒ හතා කටුනායික ගුවන්තුටුපලේදදි උුසුම්ලෙස පිළිගතා. පාකිස්ාන අග්‍රමාතවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව ඒ පැවැත්තුනා. එම සාචාාවන් අනතුරුව දෙරට අතර ගවසුම් පාගරත අත් සන්තබනා. සංචාර්ක සයුගිතාව සහ දෙෙරට අයෝජන ම්ඩල් අතර සහයුගිතාව පිළිබඳ කිවසුම් අතරනවා. ශ්‍ර ලංකා කාර්මික තාක්ෂණ ආයතනි සහ කරච්චි විශ්වවිත්‍යලය අතර අවබෝධතා ගිවසමකටද අත් සන්තබනා. කොළබ කාර්මි තාක්ෂණ ආයතනනි සහ ස්ලාම බාතියේ කොසෙටස්, විශ්විතියාලේ අතර සසායුගිතාව පිළිබඳ ගිවසම් කරද ේදී අත් සන්බවා. ලබ විශවිද්‍යාල හා ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතාකි විුසමක්ත ඊට අයත් දෙෙරටේ අතරු සහාකි වූ රාත්‍රී බෝජන සංග්‍රහය අර්ල ග මන්ද්‍රේදී පවැත්වනා ාකිස්ාන අග්‍රාමාත ඉම්්‍රන් කාන්මහතා ජනාතිපති, ගෝටාාවේ රාජ පක්ෂමැතිතුමා හම ව අද පෙරවරුවයි. මෙහිදී පැවති සාකචාව බෙහවින්ම පලදාහි ූබවයි පාකිිස්ථාන නාක්‍යප්‍රකශ් කල. දෙෙරටේ කෘෂිකකාර්මාන්තයේ ප්‍රවර්තිනය උදසා තාක්ෂික ැනු හමර කරගනම පිළිබඳවද අහසහ මාර කරගත්තා. දෙරට අතර වෙලඳදාම් පවර්තිනනි සහ ආයෝචන අවස්ථා පුළූල් කරගනීම පිළිබඳවද. මෙහිදී අවධානේජම වුණ. මෙරට කොවි් මර්ධන ප්‍රගතියත් සමඟ සංචාර්ෙස්දහා පාකිස්ථාන ජනතාවට ආාධන කළ නදතිපිටිතුමා. දෙරටේ සංචාර්ක ෂේත්‍රය උන්නතිේවෙනුවෙන් ගතේතු ක්‍රාමාර්ග ගැනද අදහස් තැක් වූවා. දෙරටේ තාක්ෂණික දනුම හමාරුව ඇතුූ ේත්‍ර කීපයක් කෙහි රාජනායකයන් අවධානේජම කලා. දෙරටේ විදශ අතරන්නතුු එළ පෙළ නියජතින් පිරික් සකචවට එක්ව සිට. පාකිස්තාාන අක්‍රමාත්‍ය ඉම්්‍රාන් කාන් හතාකි නිල සංචාරයට අතලව වෙළදහායචන සම්න්ත්‍රනයක් කොළබදී පවැත් වනා. එත් දෙරට ග්‍රාමාතරන්ගේ ප්‍රධනත්වයි. and today i must say i had a very good conversation with the president we have uh, a relationship that has huge potential for both the countries from pakistan point of view i think the most we can learn from sri lanka is in tourism because you have a much more advanced uh, tourism industry compared to us so i um, invite the sri lankan businesses investors businessmen you can come over to pakistan and we will we'll be hosting you uh, i again thank the prime minister for inviting me uh, to sri lanka. I, I extend my invitation to you, mr. prime minister. we look forward to seeing you. Um, and finally, about cricket, i saw the evolution of uh, sri lankan cricket team from a non-test playing country into uh, a country that actually won the world cup in my hometown, lahore. and um, i never thought i would see that happen. but the, the emergence of the sri lankan cricket team was actually, නාවල ක්‍රමටඩ තේ ල පිමි දුත්ක්කවට අද්‍යස්ථෑන වෘතකිරම් පිබඳ සසාකච්චව කරද, පාකිස්ාන අක්‍රමාත්තවරයායයික් වුණා ඉම්්‍රාන්කාන් මහතා රට ක්‍රඩිකැන්ත හම වනා. මෙ අතර පාකිස්ාන විදේශ කටයතු අමත මක්තුෂා මෙහමුත් කුරේශී මහතා සහ විදේශ මාත දිනේශකුන්වර්තන මහතාතර හමුවක්ත අද පරවරුවේ පැවැත්ව වනා. ඒ විදේශ කටයුතු අමත්තංශේෙදී. ශ්‍රීලංකාව හා පාකිස්ථාන වෙළඳ සබඳතාවටේ? ීක්‍රවර්නයට අදාළ අවබෝධතා කිවසුම්ට අත්සන්තමව සම්බන්ධෙන් සාකච්ඡා කරුණා. ඒ අමාත්‍ය ආචාර්ය බඳල කුණුුවර්තන සහ, පාකිස්ාන වෙලඳ අමත අබදුල් රසාක් මහතාතර වෙළඳ අමාතංශයේ පැවති සාකචඡාවකතී. දෙනටේ අපනයින සංවර්ධන මන්ඩලහරහා මෙම වෙළඳගේසුම් ඇතිකර ගැනීම අපේක්ෂාවයි. පාකිස්ානයෙන් ආනයනය කරන අත්්‍යවශ්‍ය පරිභෝගක ද්‍රවවිසන් හා නයිසාන වැඩ පිරිවෙලක් ආනභකිරීමට, පාකිස්ථාන වෙළඳ අමාත්‍යවරයා මෙහිදී එකඟතාව පළ කලා. තවත් ෂේත්‍ර ගණනාවක් සබන්ධයෙන් මෙහිදීසාකච්ා කලා. මෙ අතර ්‍ර ලංකා පකිස්ථාන පාර්ලිමන්තු මත්‍රත්ව සගමේ සභාපතිතුරයට අමතය නිවල් සිපාල්ද සිල්බ මහතා පත් කරුණා උප සභාපතිරු ලෙස පත් කරුණේ රෞ්ෆකිම් අරවිද කුමර සහ ොහොමද ුසම්මල්ලාන්න මන්ත්‍රිවරුන්. ේකම්තුරට පත්තුවයේ රෂා් බදුෘදී න්ත්‍රීවරයායි. මෙම පත්කිරම් සිදු වයේ කතානායක මහින්දාපා අභිවර්ධන මහතාගේ ආරතින් පාලිමන්තුවේ පැවති පාකිස්ා ශ්‍ර ලංකා පාර්ලිෙන්න්තු මිත්‍රත්තර සේීමති. කිස්ාන ක්‍රාමාති ඉම්්‍රන්කාහන් මහතා ඇතළ දූත පිරිස ශ්‍ර ලංකාක සංචාරයනෙමවා පසරුවේ දිවෙනෙන් පිටත්ව කියා. සාර්ථක දෙදිල නිල සංචාරය අවසංකරමින් පාකිස්ාන ක්‍රමාත්‍ය ඉම්්‍රංන්කාන් මැතිතුමන් අද පස්වර්වේ දෙවේනෙන් පිටත්ව කියයා. බවස හටරයිතිහට පමණේතුමන් බණඩාර්නනායක ජාත්‍යන්තර ගුවන්තට පලින් සිය මෞු රට පාකිස්ථන ලාපිටත්වගේ. ඊය දවසේ එතුමන් අපේ රට පැමිණේන් අනතුර අක්‍රමාතිතුමන් මොනගැහි දේපාර්ශවක සාකච්ඡා පැවැත්ව. එ වගේම ගෙවිසුම් පහකට අත්සන් තබන්නටත් ඒය දවසේදී කටයුතු කළ. අද දවසේ තමයි පාකිස්ාන ක්‍රමාත්‍යතුමන් ජනාධිපති ගොට ාබේ රජ පක්ෂ මැතිතුන් මො ගැසු. ගත් මාන හිමිකම් කවන්සිලේ හරහා අපේ රට එල්ලවෙන චෝදනවල පදනම් විරහිත තත්වය, ඒ විදශ ඇමති දිනේශ කුණවර්තන මහත් මෙයා ලෝකටම පැහැදිලි කරලා දුන්නා. එවගේම තමයි විදේශ ඇමතිවරයා ශ්‍රලංකාවට එරෙහි චෝදනා පරාජය කරන්නත් මිත්‍ර රටවලින් සහයෝග ඉල්ලවා. තත්වය එහෙම තිේතිත් ශ්‍රීලංකාවේ මාාලපහිමිකම් ප්‍රති සංවිධානය සංහිීතිාව වගේම වගකීම සම්පන්ධෙන්. එක්සචාතිීන්ගේ බාලපහිමිකම් බහකොම සාරිෙස් ිචල් බැචරේ සම්පාතනය කරපු ඩවවාර්තාව, අද බාලවහිමිකම් කවමුසිලියට ඉදිරිපත් කරන්න සූදානම් වෙලායිවා. එක්සත්ජාතින්ගේ මානහිමකම් කෞවන්සල හතලි සයි වන සැසිවාරය අමතමින් අමාත්‍යවරයා ශ්‍ර ලංකාවේ වර්තමාන මානහිෙම කම්තත්වල් වගෆීම සංහිතිාව මෙෙන්ම අප රටට එල්වඇති චෝදනා සම්පන්ධයෙන් රජේ ස්ථාවරය ඉදිල්පත් කරනු ලබවා. එක්සත් ජාතින්ගේ මානහිෙකම් කවන්සලේ හතළි සයි වන ැසිවාරය සුසලන්තෙ ජිනීවා අගනුවරදී ආරභ වූයේ පෙේ ධතිනේදී. මානවහිමිකම් මාහකමසාේරිස් මිචල් ැච්චල වින් සම්පාතිත ශ්‍රීලක් කවේ මාන හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාවක් අදති දි කවන්සසිලට ඉදිරිපත්කිරීමට නිමතයි. ඒහ දෙක් සිදදු තහුරුකිරීමමින් තුරවල බගත් ක්ෂිහා සංඛයල්ලයකන පදනම සැකසු වාර්තා පයි, මානව හිමිකම් විශලේෂකින් චෝදනා කරන්නේ. එයට මෙරට රජී ලිකිත විරූතියද මේ මෙවන විට ඉදිරිත්කරතිබෙන පා. මෙින්ම මෙෙවරැසිවාරේතිී ප්‍රතාානයක් කැනටාප, මොන්ද්‍රනීකෝ උතුරු ැසිදෝනිියාව හා මලාවන් රටවල් ක් ්‍රිලංකාපච් රුත්ව නව යෝජනාවක් ඉදිරිපත්කිරීමටද සූදාන බවයි පර්තා වන්නේ. රාජ්‍ය අර්ථ රාජ්‍ය සේ සංස්තාා මන්ටලවල දිගුක් කාලයක් වෙස්සේ විසඳවෙලා නැති වැටුප වකම උසස්වීම් විශමතාත් ඉක්මනින්ව විසඳන්න රජ කැපවේ ඉන්නව කියලා ජනාතිපති ගෝටාපය රාජපක්ෂ ැතිතුමා අවධාරණයෙන්මකිව්වා. ජනාිපත්තුමා ඒ ප්‍රකාශ කළේ ෘතිය සමිති නියෝජතින් එතු මව මුොන්න ගැහුණුවෙලාබද. ජනාතිපති ගෝටාපේ රාජපක්ෂමතිතුමා මේ බව අධාරනෙ කළේ ශ ලංකා පපුදුජන පෙරමිට අනුබද් ෘතය සමති සම්බල්ල නියෝජතහමුව අමතමින් ජනාධපති කාර අලිය භාශලාාවේද ඒ පවැත්වනා. හිද ොරු අදහස්තක්ක ජාතිපතිතුමා ෘතිය සමති සමකසාක ්චවෙන් ප්‍රශ්න විසිදිවට හැකිවිට සූතාතන බව අවධරර්ය කලා කඩා වැටනු ර්ථිකයක් එක්ක අප ප්‍රතිපත්ති මාලාේ ත පැහැදිලිවොම රටා කිදිරියට ගෙනයන ක්‍රමවේදයක් එක තමයි අපි රට ාරගත් තමන්නාාන්සල දන්නවා මහින්ද්‍රයි පක්ෂ ජනාධිපත්තුමා වෘත්තිීකයන්ගේ අයිති වහන්සිකම් වෙනුවෙන් සෑම විටම සටන් කළක් ඒ ප්‍රතිපත්තිම තමයි අපි ඉදිරියටත් ගෙනියන්නේ වෘර්ති සමිති අයිතිවාසිකම් ලබා දෙන්නටත් ඔවුන්ගේ සයෝගය සෑමවිටම රජයපානිෙක් ගෙනිය ඇමිදී ලබා ගැනීමටත් අපි ඉදිරියටටත් ක්‍රියා කරවා. තමන්නාන්සේලා මාවත් ඒවගේ අපේ ආණ්ඩුවත් පත් කරගන්නට විශාල කැපවීමක් යුතුව ක්‍රියාකරපු අයඒ වගේම පසුගිය ආණ්ඩුකාලයේ විවිධ අතාධන පීඩනබලට ලක්පුනවා අයි. ති ආණ්ඩුවක් හැදවා වගේම ආණ්ඩුව සාර්ථකව ගෙනයන්නටත් මම තමන්නාන්සේලාගෙන් ඒ බලාපොරොත්තු වෙනවා. සෑම සස්ථාවකටම කම්කරු අධ්‍යක්ෂවරයකු පත් කරන ලස ප්‍රතිශලි ෘති සමති මන්තස්ථන සපහාපති අමාත්‍ය ගමිනි ොක්ක මතා ජනනාතිපත්තුමාට මහිදයෝජනා කලාා. දින එකසිය අසුව සම්පූර්ණ කළද ස්තීරපතිම් ලැබි නති පලත්පලන අයතනුව සවක ැකයා රක්ෂිකරන යි ශ්‍ර ලංකා පොදුජන ප්‍රමණ ාතික සංවිතායයික වැසිල් රාජපක්ෂමතා ප්‍රකාශ කළ. මැති ඇමතරුන් පිරිසක් මවස්ථාවටෙක් ුණා. උතුரே ூපත්த்துனක් சூரஹ சுலන් பாராககார වෙනුවෙන් வித்து வටකට ලபாத்தியின் வ කියලා விபෂෙන් சோதனாபக்கல்லවෙලා. ஏ சோதனாபட்டு அது பார்மிவேதி உத்தரதிீ பූ லஸ் அழப்பெரும பிතිபராக ியவே, உතුரே தூපත් கிසිந்து ටකட்டு දෙන්න බெவனு குට கிසිந்துபවසந்தீரणයක් அற நැக කියலை. යා පෙේය ෙල් දුත්ව හද නෙ ලාගර නවත චීනට ද දදුු කල තිබෙන. සවබාගේ දැක්වෙන් පිට පැනල ේ චීන කොල නව තිකරගීම සද න්ද බවතු ව ද ට කියයන බව හැගේ නවා. ඇතම් මාධ්‍ය වාාත කර දූපත්තු වන බද ද යවය කියලා. ම මෙතන මේ දූපත්නේ දීසල් ජෙනරේටර් වලින් තමයි සීමටවලා විදුලේදෙන්. ටෙන්ඩ විදුලිය ලබාදීම ජාතික අවශ්‍යතාවයක්. අවෞරුදු පහක්තිස්සේකරු මන්ත්‍රිතුමනි. ආසියානු සංවාර්ධන බැංකුවේ මුල්්‍යයාාධාර යටතේ මේ පිළිබඳව ජාත්‍යන්තර ටැන්රයක් ඇැඳෙව්වා. මෙක ලංකාවේ පලවිනි හයිබ්‍රරිඩ් සුල්ගිින්ක් සහ සූර්ය බලයි විදුලිය නිෂ්පාධන කරන පලවෙනි අවස්ථාව. දැ නැවත දෙදස් දහන මේ. ජුලි මසේ දෙවැනි ටෙන්ඩරය කැඳවනවා. තර මේකට ආයතන හතරක් ඉදිරිපත් දෙෙනවා. ආයතන හතරින් එකක් චීනය ඔවු එකක් ඉන්දියාවය. මේකෙඩී ඒ ටෙන්ඩර් මණ්ඩලය විසින් ය අඩුම ලංස්ුව තිබිච්චයි කියල කියන ඒ සමාගමට මේක දෙනවා. තෙන්ඩර් ක්‍රයා පටිපාතිය කිසිීමවැරද්දක් වෙලාන්න නෑ. හැබැයි කැබිනට මණ්ඩලය තවම මේක අනුමතකරේ නෑ මොකද ම බා්ඩාගාරය වින්. හගේ ඩිමත් නිර්දශල්ල තියෙනවා මේ අලු ටෙක්නලෝජික පිළිබඳව වැඩි විස්තර දෙන්නට කියලා එය අතරේන ඉන්දයානු මහක්ොම ැරිස්තුමා අප ඉල්ලිමක් කල තිබ ඔවුන් සූදානම් කියලා ඒ ටෙක්නිිකල් රිපෝර්් එකක් කෑලට දෙනවනං මේ පිළිබඳව ඔවුන්ගේ පැත්තිං මේ මුදල් දෙන්න එයා උඩන්දු වඩ කියල කියල තිෙනු. දෙනිසා අපි මේමෝත වෙනක මේ කාටවත්ක හොඩාතුව ප්‍රධනයකිරීමක් මේකතා කන ොතකක් සිදවෙල න්නේ මේක පිස ෙන කිසිම් ගරුවක්. මේක වෙන දූපත් බදු දීීමක් නැම ස්තර වශෙන්ම අපි කිසි ලෙසක අපේ රටේ ජාතික ඥායපත්‍රය වෙන කිසිම නටක. යට කරලා තන්දුගන්නන්නේ නෑ කියෙනෙ එක විතරක් තාම ගෞරය මේසවාර්ද . චොකන්ති යහපාලන ආණඩුවේ හිටපපුූ දේශපාල ප්‍රබලයන් වගේම නිලතාරින් කිහිප දෙනෙකුටම අපරාධච්චෝදනා එල්ල කරලා පස්කු කොමිෂන් වර්තාව නිකුත් වෙලාතියෙනවා. මෙ වෙනකුට ඒවාර්තාව පාර්ලිමින්තුවේ පුස්ත කාලයයටත් බාරදීලා. එක ඉදිරියේදී පාර්ටලිමිින්තුවේ සබහ ගත කරන්නත් නියම වෙලා තියෙනවා ඕචරත්. ස්ක ප්‍රහරය පළිඳ ජනාතිපති කොම්මසන් පර්තාාව මේවිතියට එළිතක් පල තියේද, ඒවාර්තාාව අධ්‍යනය කරන්න පත්කරපු සය පුදකල පාර්ලිමිදදු අනුකමිටුව දෙවට දිනටත් ජනාධපතිකාරයාලේදී අද රැස් වෙලාතිගෙනවා. තත්වය එහෙමතියතිත් අදත් බහ සංකරත්නයක් දේශපාල නියෝජතයෙනුත් මේකැන අදහස් පල කරලා තියෙනවා. බලසේන සංවිධානය තහනන් කරන්න මේ නිර්දේශ කල තියන. ඒ බුදු පලසේන සංවිධානය තමයි මේ අනතුර රට පෙන්න්නල දුන්නේ නමුත් අන්තවාදී සංවිධාන ප්‍රවර්ධනයකරපු. මාවනැල්ල බුදු පිළිම කැඩින්ම්වාදී ලේච් කටයුතු මෙහෙ ඔු පිස පිළිබඳ මෙහිය වැඩි අවධානයක් යමීල නෑති. යහ පාලන ආණ්ඩුවේ ඒ තිබිච්චේ යම්ෂි වැරද්දක් නිසා එයට අවස්ථාව ලබුණනේසකකාර සිද්කරන්න හැබයි පසුකාහර සිද්කර යහපල්ලාආඩුව නවෙේ කොහොඳට මතකතියාගන්න රිසාත්බදවන් සම්න්ධෙන් පහගේ කාල ශසාලාන්තෝලනයක් තිබන පරස. ලරුණ හුට රීව තිෙනයයිෙන. නමුත් වාර්තාාවේ එහම දෙයක් නෑ. ඒකත්ත එක්ක කොමිසම වාර්ථාව මත පදනං වෙලා ඇත්තට මෙහි සැබෑ වගෞතරවා වාගන්න බැරි වෙලාතින්. ජාතිවාදය අවසලා මේ රට විනාස කරලා අපේ රටේ තියනෙන සහජීවනි නැතිකරක් පොඩි කණඩෑමකිඉන්නවා චන්ද ඉල්ලත් පරජයේකරපු ඔයිස්ට්කාරයෝක් දමයි අපිට විරුදු චෝදනාව කෙල්ලකරට. නැවතත් මේ රටේ එවැනි කේදවාචකයක්ත් සිදු නොවෙන්න. ම ජාතික ආරක්ෂාව සියලු ජාතීන් අතරතියන සමගිය. සම්බන්ධයෙන් කළයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහි යම්යම් නිර්දේශරුණුතියීම. ඒක ්‍රියාත්මත් කරවීම රජය වගකීම. පස්කු ප්‍රහරය කමිසම් වාර්තාවි දකින්නේ අසම්පූර්ණ වාර්තාවක් ලෙස. සහරන්න හවපු පුද්ගලයෝ අත්තරම් ගොඩ ගන්නන්නේ නැත්තන් මේ වාර්තාවත් අසම්පූර්ණයි මේ රටේ ජාති ආරක්ෂවාවත් අනතුරේ වා හ ම ර වාර්ත ප්‍ර ප ොැ ල ද ද ක් නැ තමයිි. හදක්විදග හිරගවල ලග ලෑග. මේ අනතුර මේ බේරගන්න කියලා සාකච්චාකිර මේ වාර්තාව ලැබෙන් න පැත් පස් පිරිදා ප්‍රහාර්ය පිබඳව සම්පූර්ණයම සිංහල බෞද්ධ පිරිසක් වගකීම බාරගත යුතුයි කියෙන. තැනට තමයි මේක සමස්ත ලියවෙල්ල අවසංව මේක බරපතල තත්ව. මේටය සිංහල බෞ් මුස්ලිම් ජනතාවගේින් සමාවගත යුතුවය කියෙන තැනට ප්‍රති සන්ධහන යෝජනාවක් මාන හිමකන්වන්සලේනුත් නොයින්ඩ වැරි ක් නෑ මේ තත්ව යටට. ඒක සහතිකයක් අපිටෙන්න්න පුළුවන් සම්න්ධ අඩුවල්ල බදීම. උ්සිදවෙයි ස්වාධී නවයේ පරීක්‍ෂණ සාධිරන්න කටයු සිදුව කිසිම බලපෑමක් ගිය ආ්ඩුවෝ කරාවගේ අපි සිදු කරන්න බලාපොරොත්තුවෙන්නේෙත්නෑ. නිදන්ගත රෝගතයනය කොරණා මර්තන ඉන්නත ලබාගන්න කිසිම බයක් ඇති කරගන්න එපා කියලා සෞඛංශ අවධාරණයම කියයනවා තත්වේ එහෙමති දිත් අදත් ඇස්ට්‍රාසේනිකා එන්නත ලබාන්න කර්තාවේ සාර්ථක විසිද දෙවෙද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ පොලිපති අජි ්‍රෝණ හත්මයක් එන්නත ලබාගෙන තියනවා. කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කළ පසුගේ විසි නම්වනදා සිට මේ දක්වා තුන් ලක්ෂ හැට් හයිදහස් නමසේ හදෙනකුට එන්නත් ලබාදය තිබෙනවා. ඒයේ දින තුළ පමණක් ලබාදී ඇති එන්නත් සංක්‍යාව දොළොස් දහස් පන්සිය පනස් පහ. නියෝච්ච පොලිස්පති අජිත්‍රෝහණ මහතා කරෝුණා එන්නත ලබාගත්තේ මම්පලපිටිය පොලිස් ෂේත්‍ර ලකාමූ ලස්ථානේති. එන්නට ලබාදීම සිදු කරෙන්නේ කොරෝණ අදාානමට වැඩි වශයෙන් ලක්ව සිටින ප්‍රදේශවල ජනතාවටයි. දන්ගතරෝග පැවිතියද එන්නට ලබාකිනීමට බියවේතු නැති බව. වසංගතරෝග හොවිි රෝග පාලන කටේතු රජමතංශේලේකම් විශිෂට්්‍ය යිත, අමල් හර්ශෂද සිල්වාමහතා පවසනබ. හස්ට සෙනික කොවිශීල් දෙන්නත අපි ලබා දෙෙනවා. සමාජයේ මේ රෝගය විශාල වශය පැතිරීගේිය ද්‍රහමණ නිාරි කොට්ටසකලට. පොද ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රෝගය පැතිරීම ඉතාමත්ම අවුතත්තටගන්න මේ එන්නත් ලවාදීම දී හුගක් අය පගා ප්‍රශ්නතම මට ද වැඩියාව තියන ඇතමට අිකරුර පේද ති මට රද්‍යාවාද හකිල් නමට අන්සභාගඇද තිනවා ද මට මේ ගන්න හොඳයිද කියලා. ඒ රෝග කාන්න තියනයට තමයි වැඩිපුරම මේ එන්නතේ ආක්ෂාව ලබන්නේ. හිතිගෙන්ි මේ එන්න තක් විදිර බලන හැකිතාක්ගරට ඒ ක්ඩාඇම්බෙල්ට ආරක්ෂා ලබද. ්‍ර ලංකාවිදුත් විකශ්ින්ගේ සන්සාඳේ අමාත්‍ය කේලි නමුකල්ල මහතාගෙන්ඉල්ලා ඇත්තේ. ජනමමාදශේත්‍රේ සිල්වෘතිකින්ට කොවිට් එන්නත ලබාතෙන් ලෙසයි. මෙ අතර ජනමාතවතිීන්ට එන්නත ලබාතිීමට කටයතු කරන්නේ අමාත්‍යවරයා මෙම අමාතංශ ලේකම්වරයාද අදාල අංශවලින් මෙමන විටත් ඉල්ලාතිබෙනවා. ෝටබේ රජපක්ෂ ැතිතුමාට. අපේ ස්තුතිය පුද කරන්නඕන. මොකද එතුමාගේ විශේෂ මැදිහත්වීම. මත තමයි අපිට මේ එන්නත් කරන ජනාවරි විශන ආරමම් කකිීම හැව ලැබනේ අපි සැලසුන් කලාබන මාර්තු පලවනි සති ආරම් කරන්න. ආරම්බේදීම පළවිනි මාත්‍රාවවදිල සති හතරකින් දෙවැනි මාත්‍රාවව දෙන්න ඕන කියන බව සඳහන් වෙලාති බුණත් විද්‍යාත්මක කොරතුරු පරියේේෂණ. අදමෙනකොට තහරුවවෙලා තියෙන එක ලෝක සෞඛ්‍ය සංවිධානය අනම කරලා තියෙනවා ක්ස ෙස්ට ෙනනික එන්නඇත ලබාදීලා දෙවැනි මාත්‍රාව සති දොලහකින් ලබාදනකොට ප්‍රතිදේය හැදෙන ප්‍රවණතාව ට හුගක් වැඩි කියල. එය අනු ශ්‍රීලංකාවය තිහිදු කෙරුව අප්‍රියල් මැදසාගෙනකොට තමයි දෙවැනි මාත්‍රාව ලබද දෙන්න. ින්ති මේේ දවස්සල්ල කරුණනාවේ අලු තත්වය ගෙනනවාර්තා කරති, රෝගීන් හමුවීමේ ලොකු අඩුවක් දකිනට තියෙනවා. එක ඉතා හොඳ ලක්ෂණයක්. අද මෙමට හඳුනා ෙනැති වෙන්නේ රෝගීන් එකසි අනු දෙදන්නෙකු පමණයි. සෝවීමත් වැඩිවෙලා තියෙනවා අද තරෝගීන් හයිසිය හැත්තෙ දෙකක් පපුර්ණ සවෙ ලපා ගෙදරගියා ඕචරත්. ொ பேරட்டේ ரோහල්வල ප්‍රතිකා ලබන කரோடாரோකීන්ඉන්නේ හාර දහස් හතලස් දෙකක් පමணයි. හැබයි මේකාலය තුළද කොரோணාව නිසා හාරසිය පணස් තුந்தலකටම දිවි අහිි වෙලාතියෙනවා. පැවිසි හතරේ දී. අපේ ටේ වැඩිම කෝනා ආසතයන සංඛ්‍යාවක් වාර්තාාව වන ඩිස්්‍රික් බවට් පතිවෙලා තියන්නේන. කොළොඹ ගම් පහසහ අම්පාරකෙන ඩිස්්‍රික්. ඒත් එ එකම ඒ දවේදී PCRR පරීක්ෂණ එකොස් දහසකට වැඩි සංඛ්‍යාවක් පෞවත්වන්න අපේ සෞඛ්‍ය අංශ සමත්වෙලා තියනවා. අපිේ ලෝකේ පැත්තට හෙරල බැලුවොත් ලෝකයේ ගෙවුණු පෑ විසි හතේ දී විතරක් කොරෝනාා මරණ දසදහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තාවෙලා තියනවා. මෙතරතුරත් එක් අපි අදත් බලමු. ලොකේ වගේම අපේ රට කරුණාවේ අලුත්ම තත්. මේරටින් වාර්තාවන සමස්ත කරුණ ආසාධතීන්ගේ සංඛ්‍යාව අසුවෙක් දහස්ේසිේක් හරි දහස්නාව සියහ දිනකු රෝහල් වල සහ අතර මැති ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාරලා බෙනවා පූර්ණ සුවල ලැබු සංඛ්‍යාව හැත්තෑ හයි දහස් පන්සිියදා හතර. ජනතාව සෞඛ්‍ය රක්ෂිත ක්‍රමබේද තවතුරට අනුගමන එක කළයුතු බව පොලිසියාව දහරණය කරනවා තන්කොඩ ොලිස්ස කා කරනු පලැදිි පනසහත්දනෙකු අතනංගොට ගෙනැතිබෙනවා. ඊය සවස කළ වැටලීමකදේ මවුනත්තනංගුවොට ගෙනැඇත්තේ. ගෙවීගගේ පැවි හතරතු ලෝපපුර කරුණ ආසාදෙතිීන් තු ලක්ෂ හැත්තෑ එක් දහස්තුන් සය විතුන් දෙෙක හුනා ගැනු. මරණ දහ දහස්තුන්සිය තිස් දෙකක් සිතුව තිබෙනවා. ඇමෙරිකාවෙන් අව ආසාදෙතීන් හැත්තෑයික් දහස් පනස් හතර දෙනකු හඳුනා ගැෙනු අතර, මරණ දෙ දහස් සාරසිය හතරක් වාර්තාාවන ගෙීගිය පැවිසි හතර කාය තුළ, ්‍රසීලෙන් නව ආසාධතීන් හැටතු දහස් අනු දෙෙකු හඳුනා ගැනුණ. බ්‍රසීලයේ සිදපුූ මරණ සංඛ්‍යාව එක් දහස්තුන් සිය හැතවක්. ඉන්දියාවෙන් නව ආසාධතීෙන් 10හතුන්දහස් හරසිී හැටතුන් දෙෙකු ගෙවීගේ පැවිසි හතර තුළවාර්තාාවුණ. සිද වූ මරණ සං්‍යාව සීයක්. රෘසිියාවෙන් නව ආසාතීනෙොළො දහ සට සේවිසිතුන් දෙෙකු වාර්තාාවුණ. සිද වපු මරණ සංඛ්‍යාව හාරසිේ දාහක්. සතුරජානී ගෙවීගේ පැෑවිසි හතර තුළ ආසාධතීන් අටදහස් හාර සයාසු ලවතිනිෙකු වාර්තා වන මරණ පන්සිය හතලිස්ටක් සිදවතිබෙනවා. කොරනාව අපිට ලොකු පාඩමක් කියල දෙනවා. එතමයි සිහයෙන් ජීවත්වන්න කියන එක. හැම තත්පරයක්ම අපි සීයෙන් ජීවත්තනොත්ත. කොරනාවට හොඳ උත්තරයක් දෙන්න අපිට ඉක්මනටම පුළුවන්වේ වී. ෞකේ ෘර්ති සමතික හිපයක් ආරම්ප කළ දෙතින බඩවර්චනය අෆසන් කරලා තියෙනවා. යනුව හෙටතිනේද සේවට වාර්තා කනලෙසයි එම ෘතිය සමිති සේවකයන්ගෙන් ඉල්ලාසිටින්නේ. ඊයදිනේ පාත්‍රී අතිකර ජාතතුත්ත්තුමා ප්‍රකාශයක් නිකුච්ර. වර්තමාන ඉන්න සෞකඛ සේවකයින්ට කිසිුදු වසාධාරනයක් සිදු නොෙන්න්ඩ කටයුතු කරන භවිතුම ප්‍රකාශ කළ. එයනුව අද බලධාරියෙන් කීපදිනයක් සමග. ද සාච්චා කරම ැටලුව පිබඳව. පුණු පාටමාලාාවට යොදවා ගැනීමේදී. යම් යම් මකටයතු ගම් සිද ය ර ර් ජන තුමාතක පිියල ගත්තා තන යම් ගටලුවක් ඇති බව. නිසා ඉදිරියේ දී ෘතිය සමති සමග සෞඛ්‍ය මාත්‍යන්සේ රිලධාරීන් ඇතුළුව කමිටුවකින් සාකච්ඡා කරලා තීරණයක් කරගෙන නැවත මේ පාටමාලාව ආරම් කරන තුරු සාෞක් සේ වධ්‍යයක් ජනරල් වයාගේ අස්තනයෙන් යුතුව සසිියරුම ආයතන ප්‍රධානින් වෙත. ලිතව දැනුන්දීලා තියෙනවා මේ පූුණ පාටමාරා ලාබීන් තාවකාලික වට කරගන්න හැට එම රොන්ද පිරි ලිෙතු ලබාදීම නිසා ෘති සම විසි දෙදක් විසි ආරම්ක වැඩවර්නය තාවකාලික අපිත් අවසන් කරලා හෙටදිනය සාමාන පරිදි රාජකාරය කටයුකි ැි සූදනම් වවා මුතු රාජ්‍ය පෙල අපේ පූමිය පෞුකේ දස්වල ආන්තෝල්නයකට ලක්වෙච් පුවත් මව පපුත් තැනක් වුණනා. මේක ප්‍රැක ගන්න බොහෝතෙනෙක් පෙරපුුණගත්තා. මුතුරජවෙල රැකගන්න ගැටලුවට මෙමෙනකොට ස්තීරවස්තුමක් ලැබි තියෙනවා. එතමයි පරිසර අමාත්‍යශයත් නාගරික සංවර්ධන අධිකාරයත් මුතුරාජවෙල තෙත් අපේ පූමිය ඔන්ගේ යටත්තට පවරාගෙන තියෙනවා. මතුරාජවෙල තෙත් අපභේ පූමිය විධ පුද්ගලයන් අත්පත්කර ගනමින් නීති විරෝධී ලෙස පරිසර හානි සිදුකරමින් තිෙබෙන බවට වාර්තා පලබනා පිබඳ ස්යාපැලීමට, අමාත්‍ය මහින්දමරවවිරමතා සහ අමාතේශල්ලේ කම් විේශෂත්ඥ වෛ්‍යය අනිල් ජාසිංග මහතා පසුගේදා නික්ෂණ චාරිකාවකද නිර්ත වුණ. එම පරිසර පදධතය ඇතැ ව්‍යාපාකයන් පාතාල සමජකින් පමණක් නොව රචී නිලතාරිந்து, අ තාලෙ භාත ක්‍රමින් සිටන බව හිි වුණ. මේ පිළිබඳව අපි කැබිනට ම්ලටත් ඒ වගේ ජනාධවත්තුමාගේ තවධානීම කල් තිබුණ අග්‍රමාත්‍යතුමාගේ වදදානයීමමකර. ඒක ප්‍රතිඵලයක්කි දෙට ඉයෙදින අතිකරු ජනාධිපොත්තුමා සමකර සාකච්ඡාබානුව මෙම මුළු භූමිභාගේ නාගරිික සම්ර්ධන අධිකාරරියටතට පවරගෙන මේක රජයෙන් සම්මර්ධන කටයුත්තක් සදායොමු කරන්න පි තීන්දුුගල්ල තිබෙනවා ප ලබනවෘ්දිවරවෙන්නනි සෙල්ලා පරිසර හිකාමේ ප්‍රදශයක් බවට මේය පත් කරන්න අපි බලාපොත්තු වෙනවා. එසඳදා අශ්‍ය මූල්්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න අතිකරු ජනාධිපොත්තුමා එකතාව පලළල්ලති. කාලයක්තුරද දවන්තවෙள යක්க்கරපු ශ්‍රரி லாංாங்க பொது சந்த பெருமு தමழ்ගේ ෘතිிய සம்பති ව්‍යපාරයේ ශක්තිමත් කරන්න සேவக்க பேச நமின் செல் ப்பහஸ் கொம்பැති නவு மத்திස්தானයක් திக்රண்டு அது முழு பொருலතිෙනවා. සමන්්‍ර ශතු முල්ගලතිබිම අද පெරவரருவே සිදු කරුණ. ඒ මත චමල් பிரාජපක්ෂ මහතාන්ගේ පදලත්ව. අතර ල ජෑතිපුර නිල මතේ ම කොන්නගෙල්ල ඉති කරන්නේ ්‍ර ලංකා පුදුජන පෙරමුණේ ප්‍රධනකාරයාලේ ආශයතවයි තිමහල් ගුණනගල්ලෙ ඉදිකරන මද්‍යස්ථානය සමන්දන ශලාාවක් ඇලු නවන පසුම් රැසකින් සම විතයි ්‍රීලංකා පදුජන පෙරමුණ නෝජනිකරන මැති ඇමතරුන් සසාමජික සමජිකවන් රැසක් මෙම අවස්ථාවටෙක් වනා. ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රාත්මක කරන කොවැක් සහ වැඩ පිළවෙලටේ උපත් රටපලට නොමිලීමම කොරුණා එන්නත නිකුත් කරනක අද ආරම්භ කලා. ඒ වැඩ පිළිවෙට ආරම්ප කළේ අප්‍රිකාම් බහත්තිීපේ ගාතා රාචයට පළම්හ එන්නත්තුගේ ලබාතිලයි. ස්වාදපයනි සමස්ස හය යිත්‍යය පොපක් හදදවස. චැලිත්‍රම රත්මයි නම යිතිකට.